टेक्फुड वलिंग अभी आहार ताक्षण वगेम अध्यापनिक वशन मेदगत् देवाल पीलबंधवा कथा करना गुडक्लावट मे आहार ताक्षण इवगेम आहार विद्यावसा ताक्षण वगे पाठमालावान हदारण खालीन गुडक् दिन खोल बलदेक्तम मे पाठमालावान हदारी मेम पशु तिब्बेन रकिया अवस्थावान कोई वगेदीन कारण पीलबंधव इवगेम मे रकियावान करला मनवागे सैलरी एगटदे अन्न पुलवान कारण पीलबंधव ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් මේ ප්‍රශ්නේ අහනවා එතකොට මම කියනවා මේ පාඨමාලාවන් හදාරලා මෙන්න මේ වගේ රැකී අවස්ථාන් වලට යන්න පුළුවන් කියලා කිව්වට ගොඩක් දෙනෙක්ට මේ ජොබ් රෝල් එක පිළිබඳව ඒ කියන්නේ මේ රැකියාවේ ස්වභාවය පිළිබඳව යම්කිසි අවබෝධයක් නැහැ ඒ කියන්නේ මේ රැකියාවල මොන වගේ දේවල්ද කරන්න තියෙන්නේ කියන එක පිළිබඳව යම්කිසි අවබෝධයක් නැහැ ඉතින් අද වීඩියෝ එකෙන් මම හේතුවා मे ශේෂ්ත්‍රයේ තියෙන රැකී අවස්ථාවන් කීපයක් සහ මේ රැකියාවන් පිළිබඳව යම්කිසි හැඳින්වීමක් කරන්න. ඒ වගේම මේ රැකියාවන් සඳහා තෝරා ගැනීමේදී මොන වගේ සුදුසුකම්ද බලපාන්නේ කියන කාරණය පිළිබඳවත් යම්කිසි හැඳින්වීමක් උදාහරණ සහිතව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මුලින්ම සඳහන් කළා මේ ශේෂ්ත්‍රයේ මෙන්න මේ වගේ රැකියා අවස්ථාවන් තියෙනවා කියලා කිව්වට ගොඩක් දෙනෙක්ට මේ රැකියාවේ පසුබිම පිළිබඳව යම්කිසි අවබෝධයක් නැහැ. ඒ නිසා මුලින්ම මම මේ පිළිබඳව හැඳින්වීමක් කරලා ඉන්නම්. මේකදී මම කතා කරන්නේ ශ්‍රී ලංකාව තුල තිබෙන රැකියා අවස්ථාවන් කීපයක් පිළිබඳව. ශ්‍රී ලංකාවෙන් පිට මේ ශේෂ්ත්‍රයේ තිබෙන රැකියා අවස්ථාවන් සහ සැලරි පිළිබඳව ගත්තම මේක ශ්‍රී ලංකාවේ තත්ත්වයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ නිසා අපි ශ්‍රී ලංකාව තුල වර්තමානයේ තිබෙන තත්ත්වය පිළිබඳව කතා කරමු. අපි දන්නවා ප්‍රයිවට් සෙක්ටර් එකේ රැකී අවස්ථාවන් තියෙනවා, ඒ වගේම ගවර්න්මන්ට් සෙක්ටර් එකේ රැකී අවස්ථාවන් තියෙනවා. ඒ කියන්නේ මේ පෞද්ගලික අංශයේ රැකී අවස්ථාවන් සහ රාජ්‍ය අංශයේ රැකී අවස්ථාවන්. ඒ වගේම පෞද්ගලික අංශයේ රැකී අවස්ථාවන් ගත්තම මේ තුලත් විවිධ ශේෂ්ත්‍රයන්ට විහිදුන රැකී අවස්ථාවන් තියෙනවා. ඒ වගේම රාජ්‍යංශයේ රැකී අවස්ථාවන් ගත්තම මේ තුලත් විවිධ ශේෂ්ත්‍රයන්ගේ රැකී අවස්ථාවන් තියෙනවා. මේ හැම දෙයක් ගැනම එකට කතා කරන්න ටිකක් සංකීර්ණ වැඩි කියලා මම හිතනවා. ඒ නිසා මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රයිවට් සෙක්ටර් එකේ ෆුඩ් මැනුෆැක්චරින් කම්පැනිස් වල තිබෙන රැකී අවස්ථාවන් පිළිබඳව. මම මේ පිළිබඳව කතා කරන්න හේතුව තමයි ශ්‍රී ලංකාව තුල ෆුඩ් ඉන්ඩස්ට්‍රි එකේ වැඩි රැකී අවස්ථාවන් ප්‍රමාණයක් තියෙන්නේ මේ ප්‍රයිවට් සෙක්ටර් එකේ ෆුඩ් මැනුෆැක්චරින් කම්පැනිස් වල නිසා. මම ඔයාලට උදාහරණ කිහිපයක් පෙන්වන්නම්. මම හිතනවා මේක ගැටලුවක් නැති වෙයි කියලා. මේක ඔයාලට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන නිසා තමයි මේ උදාහරණ කිහිපය පෙන්වන්නේ. පළවෙනි එක විදිහට මම ගන්නවා ජෝන් කීල්ස් ගෲප් එක. මේ අයගේ ෆුඩ් සෙක්ටර් එක වෙනම තියෙනවා. ඔයාලට ගොඩක් පුරුදු ඇති කීල්ස් සුපර් මාකට්ස්. මේ ගෲප් එකේ වෙනම සෙක්ටර් එකක්. එතකොට මේ කම්පැනි එකේ ෆුඩ් මැනුෆැක්චරින් සෙක්ටර් එක වෙනම තියෙනවා. බෙවරේජ්, ෆ්‍රෝසන් ෆුඩ්ස්, කන්වීනියන්ස් ෆුඩ්ස් මේ වගේ ලොකු රේන්ජ් එකක් තියෙනවා. මේ තියෙන්නේ ඒවට එක්සැම්පල්ස් කීපයක්. ඒ වගේම තවත් උදාහරණයක් තමයි කාගිල් සිලෝන්. මේකත් කලින් උදාහරණේ වගේමයි මේ අයගෙත් සෙක්ටර්ස් ගොඩක් තියෙනවා. ඔයාලා ගොඩක් හොඳට දන්නවා ඇති කාගිල්ස් ෆුඩ් සිටි. මේක ඔවුන්ගේ වෙනම කොටසක්. ෆුඩ් මැනුෆැක්චරින් ගත්තම किड्स कोत्मले मैजिक आइसक्रीम गोल्डी मे वगे प्रोडक्ट रेंज तीयनवा इलांट मेलबर्न बिस्कट प्राइवेट लिमिटेड मेकत्व गोडक दवा मे आगे लुक प्रोडक्ट रेंज तीयनवा वाल मेतन बलागन पुलवान मे आगे तीन प्रोडक्ट्स इवागे तवेकम सीबीएल ग्रूप सिलोन बिस्कट लिमिटेड मे आगे लुक रेंज प्रोडक्ट्स तीयनवा वाला मेव हट दवा इलांट नेस्ले मेक मल्टीनेशनल कंपनी का මේ අයගෙත් ලොකු ප්‍රොඩක්ට් රේන්ජ් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට ගත්තම ශ්‍රී ලංකාව තුල ෆුඩ් මැනුෆැක්චරින් කම්පැනිස් විශාල ප්‍රමාණයක් තියෙනවා. මම මේ උදාහරණ කීපයක් විතරයි ඔයාලට සඳහන් කරේ යම්කිසි අයිඩියාවක් ගන්න පහසු වෙන්න. මම මුලින් සඳහන් කළා ගොඩක් කලාවට ළමයි මේ ආහාර විද්‍යාව සහ තාක්ෂණය, ඒ වගේම ආහාර තාක්ෂණය වගේ පාඨමාලාවන් හදාරන්න කලින් තමයි මේ ශේෂ්ත්‍රය පිළිබඳව මේ ශේෂ්ත්‍රයේ තිබෙන රැකියා අවස්ථාවන් සහ ලබා ගන්න පුළුවන් වැටු ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් වෙන්නේ. එතකොට මවුන්ට මේ ෆුඩ් මැනුෆැක්චරින් කම්පැනිස් එකක ස්ට්‍රක්චර් එක පිළිබඳව යම්කිසි අවබෝධයක් නැති වෙන්න පුළුවන්. එතකොට මේ රැකියා අවස්ථාවන් කොයි වගේ තැන්වලද තියෙන්නේ කියන එක පිළිබඳව ගැටලුවක් ඇති වෙන්න පුළුවන්.
ඒ නිසා මේ ෆුඩ් මැනුෆැක්චරින් කම්පැනි එකක ස්ට්‍රක්චර් එක පිළිබඳව මම සරල හැඳින්වීමක් කරන්නම්. මෙන්න මේක ගොඩක් වැදගත් දෙයක්. ඉදිරියේදී මම පැහැදිලි කරන රැකී අවස්ථාවන් සඳහා යනකොට මේ ප්‍රොසීඩිය එක කොයි විදිහටද තියෙන්නේ කියන එක පිළිබඳව ඔයාලට පැහැදිලි වෙයි. අපි යම්කිසි ඕගනයිසේෂන් එකක්, ඒ කියන්නේ කම්පැනි එකක් ගත්තම මේකේ මැනේජ්මන්ට් ලෙවල්, ඒ කියන්නේ කළමනාකරණ මට්ටම් ප්‍රධාන වශයෙන් අපිට කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. ඒවා තමයි top level management, middle level management and lower level management. මේ management levels වලට උදාහරණ ගත්තොත් top level management එක විදිහට ගන්න පුළුවන් board of directors, chairman, general managers, chief executive officer මෙන්න මේ වගේ තනතුරු ගන්න පුළුවන්. middle level management එක ගත්තම purchase manager, sales manager, marketing manager, quality manager මේ වගේ ගන්න පුළුවන්. low level management එක ගත්තම supervisor, section officer, department executive මෙන්න මේ වගේ ගන්න පුළුවන්. එතකොට දැන් ඔයාලට කම්පැනි එකක මැනේජ්මන්ට් ලෙවල්ස් and මොන වගේ තනතුරුද තියෙන්නේ කියන කාරණය පිළිබඳව යම්කිසි අවබෝධයක් ඇති. මෙන්න මේකත් ටිකක් මතක තියාගන්න. මේ මැනේජ්මන්ට් ලෙවල්ස් ගත්තම මෙයාට තියෙන්න ඕනි පර්ෆෝමන්ස්, ස්කිල්ස් වෙනම තියෙනවා. මේවත් අපිට ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. ඒවා තමයි technical skills, human relational skills and conceptual skills. දැන් මේ diagram එක දිහා ටිකක් හොඳින් බලන්න. මේකේ top level, middle level, low level management පිළිවෙලට තියෙනවා. එතකොට මේ උඩින්ම තියෙනවා වෙන වෙනම පාට වලින් technical skills, human relations skills and conceptual skills. දැන් අපි මෙතන low level management එක ගත්තොත් මෙතන මේ රතු පාටින් පෙන්වලා තියෙන්නේ technical skill එක. එතකොට මේ low level management එකේ technical skill එක වැඩි වශයෙන් දක්වලා තියෙනවා. ඒ කියන්නේ මේ රතු පාට කොටස වැඩි වශයෙන් දක්වලා තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු යම්කිසි food manufacturing company එකක, ඒ කියන්නේ ආහාර නිෂ්පාදන ආයතනයක මේ low level management එකේ supervisor කෙනෙක් හෝ executive කෙනෙක් ඉන්නවා. මෙයාට මේ ශාස්ත්‍රය පිළිබඳව හොඳ technical knowledge එකක්, ඒ කියන්නේ හොඳ තාක්ෂණික දැනුමක් තියෙන්න ඕනි. ඒ නිසා තමයි මේ රතු පාට කොටස වැඩි වශයෙන් දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ යම් කිසි නිෂ්පාදන ක්‍රියාවලියක් ගත්තම ඒ පිළිබඳව ඔහුට හොඳ දැනුමක් තියෙන්න ඕනි. ඒ වගේම human relational skills and conceptual skill එකත් යම් කිසි ප්‍රමාණයකට තියෙන්න ඕනි. ඊළඟට මේ middle level management එක ගත්තම මේකේ ඔයාලට පේනවා ඇති කොළපාට කොටස වැඩි වශයෙන් දක්වලා තියෙනවා. ඒ කියන්නේ human relation skills, මානව සම්බන්ධතා. මේක වැඩි වශයෙන් දක්වලා තියෙන්නේ මේ top level management එකයි low level management එකයි අතරමැදිව ක්‍රියා කරන්නේ මේ middle level management එක. එතකොට ඔවුන්ට හොඳ මානව සම්බන්ධතා කුසලතාවයන් තියෙන්න ඕනි. ඒ වගේම conceptual skill එක සහ technical skill එකත් යම් ප්‍රමාණ දෙකකින් මෙහෙම දක්වලා තියෙනවා. ඒ කියන්නේ ඔවුන්ට ඒ පිළිබඳවත් knowledge and skills තියෙන්න ඕනි. ඊළඟට මේ top level management එක ගත්තම මෙතනින් මේ දම්පාටින් දක්වලා තියෙන කොටස වැඩි වශයෙන් දක්වලා තියෙනවා. conceptual skill එක, ඒ කියන්නේ සංකල්ප ගොඩනැගීමේ හැකියාව. මේක වැඩි වශයෙන් දක්වලා තියෙන්නේ මේ top level management එකෙන් තමයි සම්පූර්ණ organization එක පිළිබඳව තීරණ ගැනීම, concept develop කිරීම, මේ වගේ organization එකක් පිළිබඳව සම්පූර්ණ වගකීම තියෙන්නේ මේ top level management එකට. ඒ වගේම ඔවුන්ට technical and human relational skills මේ වගේ ප්‍රමාණයන් දක්වලා තියෙනවා. හරි, මේවා තමයි management levels and skills of management levels. මුලින්ම අපිට මේ දේ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනි. ඒකට හේතුව තමයි අපි යම්කිසි ශාස්ත්‍රයක් ගත්තම ඒ ශාස්ත්‍රයේ රැකියාවක්, ඒ වගේම ඒ ශාස්ත්‍රයෙන් ඉහළ තනතුරක්, ඒ වගේම ඉහළ වැටුපක්, මෙන්න මේ වගේ දේවල් ඔයාට ඒ ශාස්ත්‍රයෙන් ඩිග්‍රී එකක් තිබුණ පමණින්ම ලබා ගැනීමේ හැකියාවක් නැහැ. දැන් අපි කතා කරන ශාස්ත්‍රය, ඒ කියන්නේ දැන් අපි කතා කරන මේ ෆුඩ් ඉන්ඩස්ට්‍රි එක ගත්තම අපි හිතමු ඔයාට BSc Food Science and Technology, එහෙම නැත්නම් BTech Food Technology, BTech Food Processing Technology මේ වගේ ඩිග්‍රී එකක් තිබුණ පමණින්ම ඔයාට මේ ශාස්ත්‍රයේ ඉහළ රැකියාවක් සහ ඉහළ වැටුපක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. මේකට බලපාන කරුණු තව ගොඩක් තියෙනවා. ඒවා මම ඉදිරියේදී උදාහරණ සහිතව පැහැදිලි කරන්නම්. මේක මේ ෆුඩ් ඉන්ඩස්ට්‍රි එකට පමණක් පොදු වුණ කාරණයක් නෙමෙයි. ඕනිම ඉන්ඩස්ට්‍රි එකක ඔයා ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරපු පමණින්ම, ඔයා මොන ඩිග්‍රී එකක් කරලා තිබුණත් මේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරපු පමණින්ම ඔයාට ඒ ශාස්ත්‍රය තුළ ඉහළ රැකියාවක් සහ ඉහළ වැටුපක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ.
මේකට යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. ඩිග්‍රී එකක් කරලා ඉන්ඩස්ට්‍රි එකට ගිහින් තියෙන අයට මම මේ කියන කාරණේ පිළිබඳව අත්දැකීම් ඇති. හරි, දැන් මම මේ කියපු මැනේජ්මන්ට් ලෙවල්ස්, ස්කිල්ස් ඔෆ් මැනේජ්මන්ට් මේ දේවල් මතක තියාගෙන අපි ඊළඟ කොටසට යමු. ඒ වගේම මම තව දෙයක් මතක් කරන්න ඕනේ. මම මේ මැනේජ්මන්ට් ලෙවල්ස් පිළිබඳව මේ දේවල් පිළිබඳව ඔයාලට සරල හැඳින්වීමක් තමයි කළේ. ඔයාලට මේ දේවල් පිළිබඳව යම්කිසි අයිඩියා එකක් ලබා ගන්න ඕන නිසා මේ දේවල් පිළිබඳව දීර්ඝ වශයෙන් කතා කරන්න ඕන. ඒ කියන්නේ මේ මැනේජ්මන්ට් ලෙවල්ස් පිළිබඳව ඔයාට දීර්ඝ වශයෙන් කතා කරන්න ඕන නම් මේ දේවල් පිළිබඳව දැනගන්න ඕන නම් පහල කමෙන්ට් එකක් දාන්න. එහෙමනම් අපි මේ පිළිබඳව වෙනම වීඩියෝ එකකින් කතා කරමු. මේ අද මාතෘකාවත් එක්ක මම මේ දේවල් පිළිබඳව ලොකුවට හැඳින්වීමක් කරන්න යන්නේ නැහැ. දැන් අපි මැනේජ්මන්ට් එක ගැන අයිඩියා එකක් ගත්තා. අපි දැන් බලමු මේ ඕගනයිසේෂන් එකක, ඒ කියන්නේ මේ කම්පැනි එකක ස්ට්‍රක්චර් එක කොයි විදිහට තියෙන්නේ කියලා. මෙන්න මේ ඩයග්‍රෑම් එක ටිකක් හොඳින් බලන්න. මම මෙතනදී මේක උදාහරණයක් විදිහට ඔයාලට පැහැදිලි කරන්න ඕන නිසා තමයි මේක මේ විදිහට අරගෙන තියෙන්නේ. නැත්තම් එක එක කම්පැනිස් වල ස්ට්‍රක්චර් එක එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම මේ තනතුරු වෙනස් වෙන්න පුළුවන්, මීට වඩා සංකීර්ණ වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මීට වඩා අඩු මැනේජ්මන්ට් එකක් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි මේක බලමු, ඔයාලට යම්කිසි අදහසක් ලබා ගන්න. හරි, දැන් මේ තියෙන්නේ ෆුඩ් මැනුෆැක්චරින් කම්පැනි එකක ස්ට්‍රක්චර් එකක්. ඔයාලට පේනවා ඇති මම මුලින් සඳහන් කරපු මැනේජ්මන්ට් ලෙවල්ස් මේ ස්ට්‍රක්චර් එකේ කොයි විදිහටද පැතිරිලා තියෙන්නේ කියලා. මුලින්ම টপ ලෙවල් මැනේජ්මන්ට් එකේ චෙයාර්මන්, මැනේජින් ඩිරෙක්ටර් ඉන්නවා. ඊට පස්සේ ෆයිනෑන්ස් මැනේජර්, ෆැක්ටරි මැනේජර්, එක්ස්පෝර්ට් මැනේජර්, R&D manager, ඒ කියන්නේ research and development manager, QA manager, ඒ කියන්නේ quality assurance manager, production manager, මේ විදිහට middle level management එක තියෙනවා. ඊළඟට research and development assistants, quality control executive, lab executive, production supervisor, මේ විදිහට low level management එක තියෙනවා. එතකොට food technology, food science and technology වගේ පාඨමාලාවන් හදාරලා යන්න පුළුවන් රැකී අවස්ථාවන් මම මෙතනදී මේ විදිහට highlight කරලා පෙන්වන්නම්. මුලින්ම මෙතන මම පෙන්නලා තියෙනවා research and development manager, research and development assistant, quality assurance manager, quality control executive, production supervisor, production manager, lab executive, මෙන්න මේ වගේ රැකී අවස්ථාවන් තියෙනවා. ඊළඟට ඔයාලා දන්නවා ඇති food engineering කියලා ශිෂ්ටයක් තියෙනවා. මේකෙදි වාට මේ mechanical engineer වගේ රැකී අවස්ථාවන් ලබා ගන්න පුළුවන්. ඊළඟට මේ factory manager වගේ management level වලට අනේක තීරණය වෙන්නේ ඔයාගේ හැකියාව මත. දැන් මම මෙතනදී වාට යන්න පුළුවන් රැකී අවස්ථාවන් මේ විදිහට highlight කරලා පෙන්වුවට අපි හිතමු ඔයා food technology, එහෙම නැත්නම් food science and technology degree එකක් complete කරපු පමණින්ම මේ සුදුසුකම මත පමණක් ඔයාට research and development manager, එහෙම නැත්නම් quality assurance manager, ඒ වගේම production manager මේ වගේ තනතුරු වලට යන්න බෑ. මේකට ඔයාට මේ ශේෂ්ත්‍රයේ වසර ගණනක හොඳ experience එකක් තියෙන්න ඕනි, ඒ වගේම knowledgeable වෙන්න ඕනි, ඒ වගේම මේ ශේෂ්ත්‍රයේ skill එක හොඳට තියෙන්න ඕනි. ඔයාලට මතක ඇති මම මුලින්ම පැහැදිලි කළා skills of management levels, ඒ කියන්නේ මේ එක් එක් management levels වලට තියෙන්න ඕනි skills මොනවද කියලා. එතකොට ඔයා ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරපු පමණින්ම මේ ස්කිල් ඩෙවලොප් කරගැනීමේ හැකියාවක් නැහැ. ඒකට මේ ශේෂ්ත්‍රයේ වැඩ කරලා එක්ස්පීරියන්ස් එක ලබා ගන්න ඕනි. මේ වගේම තමයි අනික් තනතුරු සඳහාත්, ඒ කියන්නේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ඇසිස්ටන්ට්ස්, ඒ වගේම ක්වොලිටි කන්ට්‍රෝල් එක්සිකියුටිව්, ලැබ් එක්සිකියුටිව්, ඒ වගේම ප්‍රොඩක්ෂන් සුපර්වයිසර්, මෙන්න මේ වගේ තනතුරු සඳහාත් ඔයාට ශේෂ්ත්‍රයේ වසර දෙකක පමණ පළපුරුද්ද අවශ්‍ය වෙන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ඔයා හිතනවා නම් ඩිග්‍රී එක කම්ප්ලීට් කරපු ගමන්ම ඔයාට ලොකු තනතුරක් සහ ලොකු සැලරි එකකට යන්න පුළුවන් වෙයි කියලා. ඒක එහෙම නෙමෙයි. මේක ෆුඩ් ඉන්ඩස්ට්‍රි එකට විතරක් නෙමෙයි, ඕනම ඉන්ඩස්ට්‍රි එකක මේ ක්‍රියාවලිය මේ විදිහට තමයි සිදු වෙන්නේ. එතකොට ඔයාලට පැහැදිලි ඇති අපි රැකියාවක් ලබා ගැනීමේදී අපගේ අධ්‍යාපන සුදුසුකම් වලට අමතරව ඒ ශේෂ්ත්‍රයේ පළපුරුද්දත් වැදගත් වන කාරණයක්. මෙතනදී මම දෙයක් මතක් කරන්න ඕනේ. අපි දන්නවා අපිට NVQ ක්‍රමවේදයට ගිහින් ඩිග්‍රියක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් විදිහට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙලා ඩිග්‍රියක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ NVQ ක්‍රමවේදයට ඩිග්‍රියක් ලබා ගැනීමේදී
සාමාන්‍ය ක්‍රමවේදයට ඩිග්‍රී එකක් ලබා ගැනීමට වඩා වැඩි කාලයක් ගත වෙනවා. ඒකට හේතුව තමයි මේ NVQ යන්නේ ඉන්ඩස්ට්‍රි එකේ ට්‍රෙන්ඩ් එකත් සමගම. අපි හිතමු ඔයා ෆුඩ් ටෙක්නොලොජි වලින් NVQ ලෙවල් 5 6 කරලා 7 කරලා ඩිග්‍රී එක කම්ප්ලීට් කරනවා කියලා. එතකොට ඔයාට මේ ශේෂ්ත්‍රයේ වසර එකහමාරක පමණ පළපුරුද්දක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා ඉවර වෙනකොට. එතකොට සාමාන්‍ය ක්‍රමවේදයට විශ්වවිද්‍යාලවල උපාධිය හදාරන සිසුන්ටත් මේ ඉන්ඩස්ට්‍රි එකේ ට්‍රේනින් එක තියෙනවා. නමුත් ඔවුන්ට NVQ හදාරන සිසුන්ට තරම් වැඩි කාලයක් මේ විදිහට ට්‍රේනින් එක තියෙන්නේ නැහැ. එතකොට මේ NVQ හදාරලා රැකියා ශේෂ්ත්‍රයට යන සිසුන්ට තිබෙන වාසිය තමයි මේ ශේෂ්ත්‍රයේ පළපුරුද්ද මවුන් ගොඩක් දුරට සම්පූර්ණ කරලා තිබීම. එතකොට NVQ විදිහට මේ පාඨමාලාව හදාරන සිසුන් හිතනවා නම් ඔවුන්ට මේ උපාධිය ලබා ගැනීම සඳහා වැඩි කාලයක් ගත වෙනවා කියලා. ඒකෙදි ඔවුන්ට මේ ශේෂ්ත්‍රයේ පළපුරුද්ද ලබා ගැනීමට තියෙන අවස්ථාව නිසා රැකියා අවස්ථාවන් ලබා ගැනීමේදී මේක ප්‍රයෝජනවත් වෙනවා. මේකට මම උදාහරණ පෙන්නන්නම්. සමහර රැකියා අවස්ථාවන් වලට බඳවා ගැනීමේදී NVQ හදාරලා තිබීම ගැන විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. හරි, මේ කොහම වුණත් රැකියාවන් සඳහා සුදුසුකම් ලැබීම සහ මේ ශේෂ්ත්‍රයෙන් ඉදිරියට යෑම තීරණය වෙන්නේ පුද්ගලයාගේ කැපවීම සහ වමනාව මත, ඒ වගේම ඔහුගේ හැකියාව මත. මොකද අපි දන්නවා අපිට ඩිග්‍රී එකක් හෝ HND එකක් හෝ මේ වගේ අධ්‍යාපන සුදුසුකමක් මොන ක්‍රමවේදයකින් හරි කම්ප්ලීට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් මේ නිසා පුද්ගලයාගේ වැඩ කිරීමේ හැකියාව තීරණය කරන්න බෑ. මේක ෆුඩ් ඉන්ඩස්ට්‍රි එකට පමණක් නෙමෙයි, අනිත් හැම ඉන්ඩස්ට්‍රි එකකටම පොදු කාරණයක්. ඒ නිසා ඔයා උසස් අධ්‍යාපනය සම්පූර්ණ කළ පමණින්ම ඔයාට රැකියා අවස්ථාවක් ලැබෙයි කියලා හිතාගෙන ඉන්නේ නැතුව ඒ සඳහා කැපවීමෙන් කටයුතු කරන්න. උදාහරණ කිහිපයක් පෙන්නන්නම්. මේ වගේ රැකියා අවස්ථාවන් ලබා ගැනීමේදී මොන වගේ කරුණුද බලපාන්නේ කියන කාරණය පිළිබඳව. ඔයාලට මෙතන පේනවා ඇති, මම මුලින්ම සඳහන් කළා ෆුඩ් මැනුෆැක්චරින් කම්පැනිස් ගැන හඳුන්වලා දෙනකොට CBL ගෲප් එක මේකේ දාලා තියෙන ජොබ් වේකන්සි එකක් quality assurance executive. එතකොට මේකේ දාලා තියෙන රෝල් ප්‍රොෆයිල් එක monitoring of the product and process in compliance with established quality food safety management system of BRC, IFC, ISO 22000 2018 and ISO 9001 2015 while reviewing for improvements. එතකොට ඔයාලට මේ දේවල් පිළිබඳව හොඳ knowledge එකක් තියෙන්න ඕනේ. Process validation, analysis of the products and process performance and work for continual improvements. Performing chemical analysis and applying knowledge of analytical chemistry for development and implementation of chemical analysis as a per international standard for the improvement of the system. මේ වගේ requirement කීපයක් දාලා තියෙනවා. එතකොට මෙතන තව එකක් දාලා තියෙනවා. Involved in the R&D activities. ඒ කියන්නේ research and development activities. එතකොට ඔයාලට මේ වගේ quality assurance executive job එකකට යනකොට මෙන්න මේ වගේ දේවල් පිළිබඳව ඔයාලට හොඳ knowledge එකක් තියෙන්න නම් ඔයාලට ඒ ශේෂ්ත්‍රයේ අනිවාර්යයෙන්ම පළපුරුද්දක් තියෙන්න ඕනේ. එතකොට මේ personal profile එක යටතේ තියෙනවා BSc degree preferably in food science and technology, microbiology or similar discipline. එතකොට මෙතන ඉල්ලලා තියෙනවා food science and technology වලින් BSc degree එකක් සහ ඊට සමාන degree එකක්. එතකොට මෙතන දාලා තියෙනවා බලන්න minimum 4-5 years of experience in quality assurance in food manufacturing organization and minimum 2 years in similar capacity. එතකොට මුලදී මම සඳහන් කළා ඔයා මේ වගේ රැකියාවන් වලට යනකොට මේ ශේෂ්ත්‍රය පිළිබඳව මේ විදිහට අවුරුදු කීපයක පළපුරුද්ද බලන අවස්ථා තියෙනවා කියලා. මේ විදිහට තවත් කරුණු ගොඩක් දාලා තියෙනවා. මම හැම එකක්ම මෙතන explain කරන්න යන්නේ නැහැ. මේ තියෙන තවත් ෆුඩ් මැනුෆැක්චරින් කම්පැනි එකක quality assurance manager and quality assurance executive post එකට job vacancy එකක්. එතකොට මෙතන හොඳින් බලන්න මේ අය දාලා තියෙනවා degree, diploma, NVQ qualification in food processing field. ඒ වගේම minimum 5 years work experience in any food industry. එතකොට ඔයාලට මතක ඇති මේ NVQ qualifications ගැන මම සඳහන් කළා. එතකොට diploma තියෙන අයටත් මේ සඳහා ආයදුම් කරන්න පුළුවන්. ඒ වගේම minimum 5 years work experience එකක් මේ food industry එකේ ඉල්ලනවා. ඒ කියන්නේ ඔයාලට තේරෙනවා ඇති මෙතන මේ අධ්‍යාපන සුදුසුකම් වගේම මේ ඉන්ඩස්ට්‍රි එකේ එක්ස්පීරියන්ස් එක ගොඩක් වැදගත් විදිහට දක්වනවා. මේ එක්ස්පීරියන්ස් එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. එතකොට මෙතන දිනවා excellent communication skills මේ වගේ දේවල් දාලා තියෙනවා. ඒ වගේම මේ තියෙන තවත් එක උදාහරණයක් මේකෙත් තියෙනවා quality assurance manager, quality assurance
असिस्टेंट मैनेजमेंट फॉर फूड सेफ्टी मेके क्वालिफिकेशंस मे विधि दिन अर खाली वे मिनिमम 3 इयर्स वर्क एक्सपीरियंस इन द फूड इंडस्ट्री मे वे क्वालिफिकेशन दिन क्वालिटी अश्योरेंस एक्सिक्यूटिव फॉर फूड सेफ्टी बैचलर ऑफ डिग्री और डिप्लोमा एंड न्यूट्रिशन फूड साइंस एग्रीकल्चर साइंस मे विधि डिप्लोमा खरी डिग्री खरी तीन आठ मे सदा अप्लाई करी मे हेकि तीन मे तीन तवा एक उदाहरण मेके तीन क्वालिटी अश्योरेंस टेक्नोलॉजिस्ट पोस्ट सदा मेके की रिक्वायरमेंट्स विधेयट दालतीन डिप्लोमा इन एनिमल साइंस केमिस्ट्री फूड साइंस रिलेटेड डिप्लोमा यानी मे आहार शेस्ट्री संबंध डिप्लोमा का तीन फूड प्रोसेसिंग टेक्नोलॉजी फूड टेक्नोलॉजी मे वगे तीन मे सदा इलूम किरी मे हेकिया तीन इतकोट मिनिमम 1 इयर क्वालिटी अश्योरेंस एक्सपीरियंस मेतना तीन इतकोट वाल थेरन अति मेतन वाट वाट तीन अध्यापन सुधुक पमन प्रमाण अरे मम कली एक्सपीरियंस मे अव्य दिन मम कली हेम वेकम जब वेकम मे एक्सपीरियंस अनिवार्यम इला तीन इतकोट वाल तेरन अति मे रखी अवस्था लबागन सदा श्रेष्ठ फलपुरुद गुडक वेदगत् कारण मे उदाहरण की बलपुहम पेहदली अति मम मुलिन संधान करपु खारुनु रकियावक लबा गनीमेदी कोई तरम दुरट बलपानोदिकीन कारणे धन्यवाद पेहदली अति पौद्गलिकांशे आहार निष्पादन शेष्ट्रे रकियावस्थावन कोई विधिर तीयन्नीकीन कारणे पिलिबंदव वाळ्ळ मेकेदी मम टिकक पेहदली कला क्वालिटी अश्योरेंस एक्सिक्यूटिव केनेक्गेन एवगेम क्वालिटी अश्योरेंस मेनेजर केनेक्गेन मुन वगे देवाल बलापुरुत्तु वेन्ने एकेनमे जॉब रोल एक कोई वगेद कियन कारणे पिलिबंदव एतकोट मे क्वालिटी अश्योरेंस मेनेजर केनेक् एवगेम रिसर्च एंड डेवलपमेंट मेनेजर केनेक् एवगेम प्रोडक्शन मेनेजर केनेक् क्वालिटी कंट्रोल एक्सिक्यूटिव केनेक् एवगेम लैब एक्सिक्यूटिव केनेक् मेन्न मे आयगे जॉब रोल एक एकेनमे आयट मुन वगे देवाल करन्न तियन्ने कियन कारणे संबंधव मम मेतनदी कथा कले नाह एवगेन कथा करनवा नम एकिन एक वेन वेनम कथा करन्न ओनी ये देवाल पिलिबंदव पेहदिली किरीमक अवश्य नम पहलिन कमेंट करन्न हेमुनोत् अपि ये देवाल पिलिबंदव वेनम वीडियो एकेकिन कथा करमु देन मेतनदी मम कथा कले पौद्गलिकांशे आहार निष्पादन क्षेत्रे तिबेन रेकियावस्थावन पिलिबंदव पमनायि एतकोट पौद्गलिकांशे तवत् अनिकुत् क्षेत्रयन्वल रेकियावस्थावन तियेनवा एवागेम राज्यांशे विविध क्षेत्रयन्वल රැකියාවස්ථාවන් තියෙනවා. ඒ වගේම ෆුඩ් ටෙක්නොලොජිස්ට් කෙනෙකුට, ඒ වගේම ෆුඩ් සයන්ටිස්ට් කෙනෙකුට වෙනත් රටවල තිබෙන රැකියාවස්ථාවන් පිළිබඳව බලනකොට ශ්‍රී ලංකාවේ සිටුේෂන් එකට වඩා වෙනස්. මේ අයට හොඳ සැලරි එකකට රැකියාවස්ථාවන් තියෙනවා. මේ විදිහට ගත්තම කතා කරන තව ගොඩක් දේවල් තියෙනවා. මේ දේවල් පිළිබඳව අපි ඉදිරියේදී කතා කරමු. මේ විදිහට ආහාර තාක්ෂණය සහ අධ්‍යාපනික වශයෙන් වැදගත් වන දේවල් පිළිබඳව දැනගන්න subscribe කරන්න අපේ channel එක. අලුත් වීඩියෝ එකකින් I thumb him.